ධාතු පරිනිර්වාණය යන කුමාරදේවයට ආශ්‍රහණයක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ නිර්වාණ පානකොට උන්වහන්සේගේ අදිෂ්ඨානයක් පරිදි මේ සම්මා සම්බුද්ධ ශාසනයේ යම් තාක් කාල ලෝකයාට සිතා සාහතියක් කරමින් පවතිනවා. අන්නේ කාලයේ අවසාන වෙනකම් ලෝකයාට දැක හිත පහදවා ගත්ත පමණක් මහා ප්‍රසාදයක් ඇති කරලා දහම්මකට නැඹුරු කරන්න හේතුවක් වෙනව බව දැනගනි. උන්වහන්සේ අදිෂ්ඨාන කළා මේ ශාරීරික ධාතු නොලැබී පවතින ඒ කාලය තුල. අන්නේ කාල සීමාව වෙනකම් කෙලකට පවනවා ධාතු උන්වහන්සේ නමක් විනාශ කරන්න බෑ. ඒ බුද්ධ අදිෂ්ඨානයේ බලන. එදා මිනිස්සුන්ගේ චෛත්‍ය හදලා ධාතු කර්ණ වල සැලපත් කළා මේ වගේ තියෙන බුදු පියාණන් වහන්සේ දී කරමින් ගරු කරමින් චිත්ත ප්‍රහාදී උපදවා ගැනීම විශාල යහපතක් කරගන්න. හැබැයි ඒ කියන ධර්මයේ ඒ ධර්මයේ පවතින කාලේ එහෙම තිබුණාද? බුද්ධ කියන සංඥාවක් හිතකට ගන්න බැරි කාලයක් කියලා මිනිස්සුන්. ඒ දැන් ධර්මයේ අතුරුදහන් වෙන කාලේ. මෙන්න මේම කාලයෙන් පස්සේ මේ ධාතුන් වහන්සේලා තිබීමේ වැඩක් නැහැ මිනිසුන්. එදා බුදුරණන් වහන්සේ කාල සීමාව දැකලා තුන් කල් දාත් ඥානි අදිස්ථාන කරනවා මෙන්න මේ කාල සීමාව වෙනකම් මේ ප්‍රයෝජනේ දිනා මිනිස්සුන්. එයින් එහාට මේ ප්‍රයෝජනය ගන්න පුළුවන් මිනිස්සුන් නැහැ. ඒ කාලයෙන් පස්සේ තිබිල වැඩක් නැහැ. අදිස්ථානයක් කරනවා ඒ කාලෙදී ධාතුන් වහන්සේලා තේජෝ කසිනේ නැගිලා යාළුවන් පරමාණු වෙලා ඉරලා අවසන් වෙලා විද්‍යාමාන තත්ත්වයට පත් වෙනවා. අවුරුදු 5000ක් වැනි කාලයක් තමයි ඔකේ අටුවාවල විග්‍රහ කරන්නේ. 5000ක් යනකොට ඔය කියන සත්‍යයේ මිනිස්සු තෝකේ බුදුදහම කියන මාත්‍රියකටවත් අල්ලන්න කෙනෙක් නැත් දැත්තේ වාසේ. ඒ කාලේ ධාතු මහත්ලා දිවිලා වැඩක් නැති නිසා අදිස්ථායයේ තියෙන්නේ අන්නේ අවස්ථාවේදී ධාතු අන්තක් ගන්න වෙනවා. ඒ අන්තිම අවස්ථාව වෙනකොට ජීවිත ඉහළ ප්‍රයෝජනේ ඒ අදිස්ථානයේ වර්ධි ජාති මහ බෝධින් වහන්සේ වැඩ සිටින්ත සියලුම ධාතු වහන්සේලා එක් වෙලා බුද්ධ ශරීරයේ මැවිලා මොහොතක් ඒ අවශ්‍ය කරන්නා වූ ධර්ම අවබෝධයකට හේතු වෙනා වූ අදිෂ්ඨානී කරන ධර්ම ශක්තියක් ක්‍රියාත්මක වෙලා දිව්‍ය බ්‍රහ්මාදීන් දී ටික වෙලිලා ඒ අවසානයේදී එතනම තේජෝ කසිනී නැගිලා තේජෝ කසිනී අදිෂ්ඨාන පරිදි නැගිලා ඒ තේජසින් නැහ ගින්නේ ඒ සියලුම ධාතු වහන්සේලා විනාශ වෙලා එදාට කියන ධාතු අන්තර්ධාන වුණා කියලා එදා වුණා. ධාතු පරිනිර්වාණය කියන්නේ එකක්. ස්කන්ධ පරිනිර්වාණය කියලා කියන්නේ කින්නවා පැමිණි සිද්ධ වෙලා ධාතු අන්තර්ධානය මේ ධාතු පරිනිර්වාණය කියලා කියන්නේ ඒ කිව්වෙත් ඒකයි. ධාතු අන්තර්ධානය ඉතින් සිද්ධ වෙන්නේ. එයින් එහාට නැවත බුදුරජාණන් ලෝකේ පහළ වෙලා ධර්මයේ දේශනා කරනකම් ආයි බුද්ධ කියන වචනයක්වත් අහන්න බොහොම ලැබෙන්නේ නැති කාලයක් තියෙනවා.